Hello everyone, welcome back to my channel. ඔයාල බලනවා ඇති මම මේ කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න අවුරුදු සීසන් නිසා මම යනවා ඩුබායි. අපි 6:30 වගේ වෙද්දි මෝනින් එයාපෝට් එකට ආවා. ඉතින් එයාපෝට් එකේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඉමිග්‍රේෂන්ස් වැඩ ටිකට ගොඩක් ලේසි වුණා. ඊට පස්සේ අපි ගියා Emirates Lounge එකට. මොකද බඩගිනි උදේ පාන්දර අපි නැගිට්ටේ 6:30 වෙද්දි එයාපෝට් ආවා. ඊට පස්සේ ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන රෙඩි වුණා ෆ්ලයිට් එකට යන්න. ඉතින් යන්න තමයි හදන්නේ. පැය 4 හමාරක ගමනක් තමයි තියෙන්නේ. වීඩියෝ එක දිගටම බැලුවොත් මම ෆ්ලයිට් එකේ පැය 4 හමාර ඇතුළත මොනවද කරේ මොනවද කෑවේ බිව්වේ කියලා ඔයාලට බලාගන්න පුළුවන්. අනේ ඉතින් මම මගේ ෆස්ට් ඩ්‍රින්ක් එක ගත්තා. මම මුලින්ම ගත්තේ වර්ජින් මොජිටෝ එකක්. ඊට පස්සේ ඉතින් මම බැලුවා මූවි එකක් බලන්න. හැබැයි මූවිස් ගොඩාක් තිබ්බා, සිලෙක්ට් කරගන්න ගොඩාක් අමාරු වුණා. බලලා 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 කොහොම හරි ඔන්න ඉතින් මම මූවි එකක් සිලෙක්ට් කරගත්තා. ඔය පේනවනේ. මේක බලන අතරම මෙනු එක බලලා ලන්ච් එක සිලෙක්ට් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ ලන්ච් එක සර්ව් කරේ. ලන්ච් එකත් එක්කම රෙඩ් වයින් එකක් යාළුවාට සර්ව් කරා. මූවි එක බලන ගම මගේ ලන්ච් එක එන්ජොයි කරා. ඔයාලට පේන්නේ කියව 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 මම මගේ ලන්ච් එක ගත්තා. ඊට පස්සේ මට එමරජ් එකේ හොස්ට් එකේ වෙන චොක්ලට් එකකුත් ගෙනල්ලා දුන්නා. කොහොම හරි මේකේ පේන ඔයාලට මම අපි දැන් කොයි හරියද ඉන්නේ, ලංකාවේ ඉඳන් ඩුබායි යන මැද හරියටම මං හිතන්නේ අපි හිටියේ ටයිම් එකේ. ඉතින් ෆිල්ම් එක බලන එක කම්මැලි හිතුණා. ඊට පස්සේ මම ගංගුබායි මූවි එකේ සොංග්ස් ටික දාගෙන කැප්ෂනෝ එකක් ඕඩර් කරා. ඉතින් කැප්ෂනෝ එක මෙන්න මේ වියු එකත් එක්ක එන්ජොයි කරා මම. අපි
සන එකත් ඇන්ජෝයි කරලා මට මේ ටයිම් වෙද්දි හොඳටම නිදි මතයි. මොකද පාන්දරම නැගිට්ට එයාපෝට් එන්න කොමත් මගේ පාර්ණේ හපැද්දි නම් නිදි හොඳටම නිදි මඩක් කම්මැලි. ඊට පස්සේ ඉතින් මමත් හොඳටම නිදාගත්තා. නිදාගෙන මං නැගිටෙද්දි හරියට විනාඩි 20ක් වගේ තමයි තිබ්බ ලෑන්ඩ් කරන්න. ඊට පස්සේ පේනවනේ මං නැගිටුවේදී හොඳටම නිදි මතයි. මොකද මට පොඩි වෙලාවයි නිදාගන්න තිබ්බේ. ඊට පස්සේ ඉතින් නැගිටලා ඉක්මනට පොඩි ටච් අප් එකක් දාගන්න තමයි රෙඩි වුනේ. මොකද මූණ හොඳටම ඩල් වෙලා තිබ්බේ. චූටි ටච් අප් එකක් වෙන මේ විදියට ඉක්මනට මම දාගත්තා. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕන අපි ආවේ Emirates Airlines Business Class. ඉතින් යාලගේ සර්විස් එක ගොඩක් හොඳයි. පැසෙන්ජර්ස්ලා ගැන ගොඩක් කෑරින්. ඉතින් යාලා ලොකු හෙල්ත් එකක් දුන්නා අපිට. ප්ලෑන් කරා හිතටත් වඩා විනාඩි 15ක් අපිට තිබ්බ ටයිම් එකට වඩා විනාඩි 15ක් කලින් අපි ප්ලෑන් කරා. ඊට පස්සේ අපි ෆ්ලයිට් එකෙන් බහලා අපි ගියා ඉමිග්‍රේෂන් එකට යන්න. ඉතින් ඒ ටයිම් එක වෙද්දිම අපේ භාග්‍ය එක ඇවිල්ලා තිබ්බා බිස්නස් ක්ලාස් පැසෙන්ජර්ස්ලා ගන්න. ඊට පස්සේ ඉතින් භාග්‍ය එකෙන් අපිව ඩ්‍රොප් කරා ඉමිග්‍රේෂන් එක ගාවට. ඒක නිසා හරිම ලේසි වුණා. ඊට පස්සේ ඉතින් ඉමිග්‍රේෂන් වැඩ ටික ඉක්මනට කරගෙන අපේ බැගේජ් ටික කලෙක්ට් කරගෙන අපි ගියා අපේ ටැක්සි එක ගන්න. අපි බිස්නස් ක්ලාස් ආපු නිසා අපිට වෙනම ටැක්සි සර්විස් එකක් තිබ්බා. ඉතින් අපි අපේ ටැක්සි එක කලෙක්ට් කරගෙන අපි ගියා අපේ හෝටල් එකට. අනේ ඉතින් ළමයි, ඔයාලට මොන වගේ බ්ලොග්ස් දාන කියලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. Thank you so much මගේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම මම wish කරනවා මගේ ලංකාවේ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. Bye bye.